పెనహలు పిలికావలేట పసులు ఒకే బహుళతం పిలికా వర్గవాన్ని పేరు పిలిక పేరు పిలికాయను కాంతావంట పవనాకతివన రోగి తత్వయక్ నివి ఏ పిరిమి బుజ్జలింగట దీమే అవధానమక్ తీను నముత్ కాంతావంగ మే బహుళ రోగి తత్వ ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ඉන්නේ පියවරු පිළිකා පිළිබඳ ඔබ දැනගෙන සිටිය යුතු කරුණු කිහිපයක් ගැන. පියවරු පටකවල ඇති වෙන පිළිකා තත්ත්වයක් පියවරු පිළිකා සඳහා හේතු වෙනවා. පියවරු පිළිකාව බහුල වශයෙන් ඉදිරිපත් වන්නේ පියවරුවේ ඇති වෙන ගැටිත්ත. එහෙම නැත්නම් කුඩා ගැටියක් ආකාරයට. 80%කට වඩා ප්‍රතිශතයකගේ පියවරු පිළිකා හඳුනාගන්නේ Taman විසින්ම හඳුනාගන්න පියවරුවේ පවතින ගැටිත්තක් මගින්. ඉන්පසු මෙමෝග්‍රෑම් පරීක්ෂාවක් සිදු කිරීම මගින් එය ඇත්තටම පියවරු පිළිකාවක්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේම පසු අවස්ථාවලදී ඇතිවන පියවරුවල විවිධ වෙනස්කම් හේතුවෙන්ද පියවරු පිළිකා තත්ත්ව හඳුනගන්න පුළුවන්. පියවරුවේ හැඩය වෙනස් වීම, සම ඇතුළට නිරායාම, තන පිඩුවෙන් සැරව පිටවීම, පියවරුවේ සම රතු තැඹිලි පැහැයක් ගැනීම එම වෙනස්කම් වලින් කිහිපයක්. අපි දැන් බලමු පියවරු පිළිකා ඇතිවන්නේ මොන වගේ තත්ත්වයන් වලදීද කියලා. ඔබ කාන්තාවක් වීම පියවරු පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක්. ඒ වගේම අධික ස්ථූලතාවය, ව්‍යායාම මද බව, මද්‍යසාර හා දුම්වැටි පානය කිරීම, ආර්ථව හරණයේදී සිදු කරන හෝමෝනමය ප්‍රතිකාර, අයනීකරණය වූ විකිරණවලට නිරාවරණය වීම, අඩු වයසින් උසක් වීම ආරම්භ වීම, ඔබට දරුවන් නොසිටීම, වයස හා පියවරු පිළිකා පිළිබඳ පවුල් ඉතිහාසය මේ සඳහා බලපානවා. මෙම රෝගය හඳුනා ගැනීම තහවුරු කිරීම සඳහා පියවරු පටක සෛල අධ්‍යයන කිරීම සිදු කරනු ලබනවා. මොනවද මේවට තියෙන ප්‍රතිකාර? මෙහිදී ප්‍රධාන වශයෙන් ශල්‍ය කර්මය සිදු කිරීම මගින් පිළිකා සෛල සහිත පටක ඉවත් කිරීම සිදු කරනවා. මෙහිදී පියවරුවේ කොටසක් හෝ සම්පූර්ණ පියවරුව ඉවත් කිරීම සිදු කරනවා. එමගින් පිළිකාව ශරීරයේ වෙනත් ස්ථානවලට ගමන් කිරීම පාලනය කරනවා. මීට අමතරව විකිරණ ප්‍රතිකාර, ඖෂධ ප්‍රතිකාර, හෝමෝන ප්‍රතිකාර සිදු කර හැකි. පියවරු පිළිකා සෑදීමේ අවධානම අඩු කරගන්නේ කොහොමද? මේ ජීවන රටාව වෙනස් කර ගැනීම ගොඩක් දුරට අවධානම අඩු කරගන්න පුළුවන්. ශරීර බර පාලනය කිරීම, මද්‍යසාර හා දුම්පානය නතර කිරීම, නිතර නිතර ව්‍යායාම වල නිරත වීම, මෞකිරි දීම, ගින් පියවරු පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් දුරට අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ පියවරු පිළිකාව සඳහා ප්‍රතිකාර ගන්න ඕන නියමිත සායන වලට නොවරදවා සහභාගී වීම ඉතාමත් වැදගත්. ගින් පියවරු පරීක්ෂාවක් සිදු කර ගන්න ආකාරය බලන්න උඩින් මෙතන ලින්ක් එක ක්ලික් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පල්ලෙහි තියෙන bell icon එක click කිරීමෙන් අලුතින්ම දාන වීඩියෝ ඉක්මනින්ම ඔයාලට ගෙන්න ගන්න පුළුවන්.